එතෙන් අතර රූම් එකට ආවට පස්සේ එම්ල කියනවා අතරවට ඔයාට මට අපහාස කරන්න ඕනේ නම් මට චෝදනා කරන්න ඕනේ නම් මාත් එක්ක කේන්ති ගන්න ඕනේ නම් ඔයාගේ එන්ගේජ්මන්ට් පාටි එක චුට්ටක් කලින් ඉවර කරගන්න අතරවා අතරව ඇත්තටම ඉන්නේ කේන්තිෙන් ආ එම්ලට කියනවා මං කොහොමත් ඔයාට මගේ හදවතේට වහලා ඉවරයි ඒ නිසා ඔයා මගේ සතුටට කොහොමත්ම හවුල් වෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා මේ දොරත් වහගෙන මම යනවා අතරවට එම්ල ධෛර්යයත් එක්ක ඉන්නව බලාගෙන ඉන්න අමාරු නිසා තමයි මේ විදියට කේන්තිය පිට කරන්නේ ඔහු කේන්තියෙන් එළියට ගිහලා කාමරේ දොරත් වහනවා එළියට ඇවිල්ලා කෑ ගහලා කියනවා මියුසික් එක දාන්න කියලා ඉතින් එහෙමම හිතේ තියෙන වේදනාව කේන්තිය ඊර්ෂ්‍යාව එකතු කරගෙන තමයි අතරව පහළට යන්නේ ටික වෙලාවකට පස්සේ ධෛර්යය අහනවා එම්ලගෙන් එම්ල මං වීඩියෝ එක ප්ලේ කරන්නද එම්ල ඔලුව වරලා කියනවා ආ ධෛර්යය ප්ලේ කරන්න ධෛර්ය මේ ප්ලේ කරන්නේ සම කැම්ප් එකේ ලස්සන මතකයන් එම්ලගේ කෑරිගේ ඒ අතරේදී පහළට ගිහිල්ලා අතරව ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා ඩාන්ස් කරනවා ගෙදර හැමෝම ඉන්නේ ගොඩක් සතුටින් හැබැයි ශිවානි රුද්‍රරණයි දෙන්න විතරක් පැත්තකට වෙලා අතරව කෑරිවත් එකතු කරගෙන තමයි ඩාන්ස් කරන්නේ ඒ වගේම ෂිනි මේ හැමදෙනාම ඉන්නේ ගොඩක් සතුටින් අතරව අනෙක් අයට ඔහු සතුටින් ඉන්නවා වගේ පෙන්වන්න උත්සාහ කරනවා හැබැයි ඉතින් ඩාන්ස් කරන අතරතුරේදී අතරව උඩ තට්ටුව දිහාත් බලනවා ඒ එම්ල එළියට එනවද කියලා චිනිට ඒක නෝටිස් වෙනවා මේ වෙලාවේදී කෑරි කල්පනා කරනවා ප්‍රින්සස් අම්මා ඉන්නේ තනියමනේ මං එයා ගාවට යන්න ඕනේ ඉක්මන් කරලා යන්න ඕනේ එහෙම කියලා හිතාගෙන කෑරි පඩිපෙළ නැගගෙන එම්ල ගාවට යන්න තමයි මේ හදන්නේ එවනකොටත් එම්ල ධෛර්යයත් එක්ක එකතු වෙලා සම කැම්ප් එකේ වීඩියෝස් බලන ගමන් මොකද මේ වීඩියෝස් වල තියෙන්නේ සම කැම්ප් එකේ කෑරිත් එක්ක ගෙවුණු ආදරණීය මතකයන් කොමාරි එතන කෑරික ස්පීච් එක වෙලාවේදී ටිකක් සවුන්ඩ් එක අඩු වෙලා එම්ල අහනවා ධෛර්යය ඇයි මේ කෑරි කියන දේවල් හරියට ඇහෙන්නේ නැහනේ අන්න එතකොට කෑරිත් මේ රූම් එකට ඇවිල්ලා ඇය අහනවා මං මොනාද කිව්වේ මොනාද කියන්න ඕනේ එම්ල පොදුම වෙනවා කෑරික කතාන්න කොහොමද ඇහුනේ කියලා ඉතින් ධෛර්යය එම්ල දෙන්නම පිටිපස්ස බලන එකම වෙලාවේදී ඊට පස්සේ එම්ල කෑ ගහනවා කෑරි කෑරි එම්ල ගාවට දුවගෙන එනවා ඇවිල්ලා එම්ලව වැළඳ ගන්නවා කොහොමහරි කෑරි පොයිටික් ස්ටයිල් එකෙන් කියනවා අය මංකිගේ යාළුවෝ මේ ඉන්නේ ප්‍රින්සස් එතකොට මේ ඉන්නේ බෙයා අංක ධෛර්ය කේන්තියෙන් වගේ එහෙම කිව්වහම කෑරි දිහා බලනවා කෑරි කියනවා ඔයාලා ෆිල්ම් එකක් බලනවා නම් අය මට කිව්වේ නැත්තේ හොරාටම ෆිල්ම් එකක් බලනවානේ අය මට කිව්වේ නැත්තේ මෙතනට ඇවිල්ලා ෆිල්ම් එක බලන්න එන්න කියලා ෂුවර් එකටම මේක මේ බෙයා අංකල්ගේ අදහසක් වෙන්න ඇති ධෛර්ය අහනවා අනේ මම මොනා කරාද අනික මට මේ බෙයා අංකල් කිය කිය කියන්නේ අය එහෙම අහනකොට කෑරි දකිනවා ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන්නේ සම කැම්ප් එකේ එම්ලත් එක්ක ඩාන්ස් කරපු විදිහ කියලා කෑරි කියනවා අනේ අර ඉන්නේ මයි ප්‍රින්සස් අම්මයි දෙන්නනේ එම්ල කියනවා ඔව් කෑරි එතන අපි දෙන්නම ඉන්නවා හැබැයි පුතේ ඔයා මෙතනට නැවෙත් හිටියනම් තමයි හොඳ පුතේ ඔයා මට ප්‍රොමිස් වුණානේ එන්ගේජ්මන්ට් එකට ඔයා යනවා කියලා කෑරි කියනවා මං ප්‍රොමිස් වුණා ඒත් ප්‍රින්සස් අම්මා මට ඔයාත් එක්කත් ඉන්න ඕනේනේ එම කියලා කෑරි කියනවා ප්ලීස් 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 ප්‍රින්සස් අම්මා මට ඉන්න දෙන්නකෝ ඒ වෙලාවේදී එම්ල හොරාටම ධෛර්යයට කියනවා ධෛර්ය කෑරි මේ විදිහට අපිත් එක්ක ඉන්න එක හොඳ මදි මොකක් හරි කරලා කෑරිව එන්ගේජ්මන්ට් පාටි එකට යවන්න ඕනේ මෙයා මං කියන දේ අහන පාටකුත් නෑ හැබැයි අතරව කැමති වෙන්නේ නෑ කෑරි මෙතන ඉන්නවට එයා කොහොමත් කැමති නෑනේ කෑරි මාත් එක්ක ඉන්නවා දකින්න හදිසියේවත් එයා ඇවිල්ලා මෙහෙම කෑරි අපිත් එක්ක ඉන්නවද එක්කොත් එයා මනත් වෙන්නේ ලොකු ප්‍රශ්නයක් අපේ ජීවිතවල මේ වෙනකොට ගොඩක් ඇඩ්වෙන්චර්ස් වෙලා ඉවරයිනේ ධෛර්ය කියනවා කෑරිව කමරෙන් එළියට ගන්නනේ ඕනේ අපේ ටිකක් සෙල්ලම් කරලා කෑරිව එළියට ගමු එම්ල කියනවා හා ඒක හොඳ අදහසක් එම්ල මේ විදිහට ධෛර්යත් එක්ක හොරාට වගේ කතා කරද්දී කෑරි එම්ලගේ පිටට තට්ටු කරනවා තට්ටු කරලා කියනවා ප්‍රින්සස් අම්මා ඇයි ඔයගොල්ලෝ හොරාට හොරාට කතා කරන්නේ ඒක එච්චර හොඳ නෑනේ යාළුවත් එක්ක එහෙම කතා කරන්න ඕනේ නෑනේ එම්ල කියනවා සෝරි පුතේ ධෛර්යත් කන්දෙ කැල්ලගෙන සමාවෙලනවා කෑරිගෙන් පස්සේ එම්ල කියනවා හරි දැන් ඔයා කියන්නකෝ අපි මොකන්ද කරන සෙල්ලම කෑරි කල්පනා කරලා කියනවා අපි හොරා පොලිස් කරමු මම තමයි පොලිසිය එතකොට බෑ අංකල් තමයි බෑඩ් අංකල් වෙන්නේ
ඉතින් ධෛර්ය හනෝ, මම කොහමද දැන් බෑඩ් අංකල් කෙනෙක් උනේ? කෑඩි පැහැදිලි කරලා දෙනවා. බෑඩ් අංකල් ඇවිල්ලා මගේ ප්‍රින්සස් අම්මව ඔසගෙන යන්න හදනවා. එතකොට මේ පොලිසිය කෑරි ඇවිල්ලා ප්‍රින්සස් අම්මව බේරගන්නවා. ධෛර්යා එම්ලේ දෙන්න මේ සෙල්ලමට එකඟ වෙනවා. කොහොමහරි අතරද අතරවා දෙකෙන් දෙකටම උඩ බලාගෙන ඉන්නේ. චිනි මේක නෝටිස් කරගෙන ඇවිල්ලා අතරවට කතා කරනවා. ආටෝ, මම දන්නවා අපි මේ විවාහය කරන්නේ වෙන කවුරුත් නිසා නෙමෙයි, කෑරි වෙනුවෙන්. ඉතින් ඒ නිසා ගෙදර කට්ටිය ඉස්සරහවත් අපි නෝමල් කපල් එකක් විදිහට ඉන්න බලමුකෝ. ප්ලේස් ආටෝ, ඔයාට පුළුවන් නේද නෝමල් කපල් එකක් විදිහට බිහේව් කරන්න, මට උදව් කරන්න? එහෙනම් දැන් හිනා වෙන්නකෝ. අතරව හිනා වෙනවා. අන්න ඒ අතරදී ඉම්ලේ ධෛර්යයි කෑරිය තොන්දෙනාම එයාලගේ සෙල්ලම පටන් අරගෙන ධෛර්ය ඉම්ලිගේ පස්සෙන් දුවගෙන ඇවිල්ලා ඉම්ලි වල්ල ගන්නවා. ඉම්ලි කෑ ගහනවා, මම අතාරිනවා, මම අතාරිනවා. අනේ මම බේරගන්න කවුරුවත් නැද්ද? කවුරු හරි ඇවිල්ලා මම බේරගන්න ප්ලීස්. කෑරි එනවා මෙතනට. ඇවිල්ලා කියනවා, ප්‍රින්සස් අම්මා පොලිසියෙන් ආවා. අය ඇඟිලි වලින් ගන්න එකක් හදාගෙන ධෛර්යට වෙඩි තියනවා. ධෛර්යත් එහෙමම ඇඳෝටට වැටෙනවා. කෑරි ඩොන් ඩොන් ගාලා වෙඩි තියද්දි ඉතින් වැටෙන්න නැතුවත් බෑනේ. ඊට පස්සේ ඉම්ලි කෑරි දෙන්නම එකතු වෙලා ක්ලැප් කරනවා. පස්සේ ධෛර්ය කෑරිගේ පිටිපස්සෙන් එනවා. කෑරි කාමරෙන් එළියට දොනවා. ඉතින් මෙයාලා කොරිඩෝ එක ගවට ගිහිල්ලත් මේ සෙල්ලම තමයි කරන්න හදන්නේ. ධෛර්ය කෑරිගේ ඉස්සරහට ගිහිල්ලා අයව බය කරනවා. ඇත්ත එක ෆයිට් කරනවා වගේ රඟපානවා. අතර පහළ ඉඳගෙන මේ දිහා බලාගෙන ඉන්නේ. ඉතින් කෑරි බොරුවට බිම වැටුනහම අතර හොඳටම කලබල වෙනවා. ධෛර්යයට මොකක් හරි කරදරයක් කරා කියලා. අතරවාගේ එන්තෙන් පඩිපෙළ නැගගෙන උඩට යනවා. ඉම්ලි තේනාවේ බලාගෙන ඉන්නවා. හැබැයි කෑරි බිම වැටිලා. ඉතින් අතර පඩිපෙළ නැගගෙන ගිහිල්ලා ධෛර්යට ගහනවා. අහොත් බිම ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවේදී කෑරි නැගිටිනවා. බිම වැටුණු ධෛර්ය වාපහු නැගිටවල අතරව ගහන්න හදන්නේ. දෙපාර නම් ඉම්ලි අතරවව නවත්තනවා. අතරව පොදමෙන් වගේ ඉම්ලි දෙහා බලාගෙන ඉන්නවා. ගෙදර හැමෝමත් මෙතනට ඇවිල්ලා එයාලත් චොක්කලයි බලාගෙන ඉන්නේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා දන්නේ නැති නිසා. ඉතින් කෑරිත් මෙතන මැද්දට එනවා. අය ඇවිල්ලා ඉම්ලිව වැළඳ ගන්නවා. මෙතන මොකද්ද වෙන්නේ කියලා පොංචි කෑරිට තේරුමක් නැති නිසා අයන්නේ ගොඩක් බය වෙලා. ඉම්ලි කියනවා ධෛර්යට, ආපහු වතාවක් ඔයා අයින ලොකු වැරදි වැටහිමක. අතරවා කියනවා, මෙතන ලොකුම වැරදිකාරයා මෙන්න මෙයා. ධෛර්ය පොදම වෙලා තමයි බලාගෙන ඉන්නේ. මේ මිනිහා කෑරිට ගහනවා මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ධෛර්ය කියනවා, මේ සහෝදරයා ඔයා ගිහිල්ලා ඔයාගේ ඇස් දෙක චෙක් කරගන්න. අතරවා කියන තමුණික වචනයක්වත් කතා කරන්න එපා. එහෙම කියලා ඔහු ධෛර්යව තල්ලු කරනවා. ඉම්ලි අපව මැද්දට පැනලා කියනවා, මොනවද ඔයා මේ කරන්නේ? එක පාරකොත් ඇත්ත බොරුව මොකද කියලා තේරුම් ගන්න බැරි වුණා නේද? ඒක අමතක වුණාද? මේ පාරත් ඔයා කරන්නේ ඒදේම තමයි. අතරවා ඇත්ත අහන්න ඕනේ ඇතිනේ. මෙතන මේ මිනිහා මගේ කැරිට ගහන්න හදද්දි ඔයා මෙතනට වෙලා හිනා වෙවි හිටි. මං ඒ හැම දෙයක්ම දැක්කා. දේවිකා ගෙලා කෑරි වැයගවට ගන්නවා. කෑරි බය වෙලා ඇති කියලා හිතලා අනු ඒ වෙලාවෙද කියනවා, ෂුවර් ෂුවර්, දැන් ඉතින් ඔයාලා හැමදෙනාම ඉම්ලිගේ ඇත්ත දැනගන්න ඇතිනේ. මගේ ෂී බේබිගේ දුවගෙන මෙයා හිතනවා වගේ රඟපානවා, එයාව පැහැර ගන්නවා, ඒ වගේම පැහැරගත්තු එකෙන් බේර ගන්නවා. මේ හැම දෙයක්ම මෙයාගේ නාටකම් විතරයි. මේක තමයි මෙයාලගේ යථාර්ථය. හොඳ වෙලාවට මේ ඇත්ත ආටෝ මෙයාගේ ඇස් දෙකෙන් දැක්කේ. ඉතින් ඒ වෙලාවෙද කෑරි කතා කරනවා, මංකි ඩෑඩ්, ඔයා මොකද අපේ ගේම් එක මැත්තට පැන්නේ? ඇයි අපිට ඩිස්ටර්බ් කරන්නේ? ඉතින් අතර පොදුම වෙලාවක අහනවා, මොකද ගේම්? කෑරි කියනවා, අපි හොරා පොලිස් කරන ගමන්නේ හිටියේ, ඩිෂුන් ඩිෂම් කර කර හිටියේ. මම තමයි පොලිසිය. චිනේ වෙලාවද කැරිව නවත්තන්න උත්සාහ කරනවා. ඇය කියනවා, කැරි ලොකු අය කතා කරන්නේ මැත්තට පනින්න හොඳ නෑ, ඔයා දැන් රූම් එකට යන්නකෝ. චිනේ ගින්නට කියනවා කැරිව එකරගෙන යන්න කියලා. යන ගමනත් කැරි කියනවා, හැමෝම කරන්නේ ලොකු වැරැද්දා. ඉම්ලේ වෙලාවද කේන්තියෙන් කියනවා, තමන්ගේ අවුරුදු පහෙන් දරුවටත් තේරෙනවා මෙතන හරි වැරැද්ද මොකද්ද කියලා. ඒත් ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? අතරව කියනවා, මේ ඉන්නේ මෙන මෙන මෙයා තමයි මගේ ප්‍රශ්නේ. හරි, මං දැන් දැක්ක දේවල් වැරදේ කියලා කියමුකෝ. හැබැයි අවුරුදු පහකට කලින් සිද්ධ වෙච්ච දේවල් ඒවා වැරදි වෙන්න විදිහක් නෑ. අතරව ධෛර්යට චෝදනා කරනවා, ඒ අවුරුදු පහකට කලින් ඔහු අතරවව මරන්න උත්සාහ කරා කියලා. අතරවගේ ඇක්සිඩන්ට් එක කරේ වෙන කවුරුවත් නෙමෙයි ධෛර්ය කියලා අතරව කියනවා. ඒ හොස්පිටල් එකේ ඉන්නකොට චිනේ ධෛර්යගේ චේන් එකක් අරගෙන අතරව ගවට ඇවිල්ලා එක පෙන්නපු නිසා. ඒ නිසා තමයි අතරවත් දැනටත් විශ්වාස කරන ඒ ඇක්සිඩන්ට් එක කරේ වෙන කවුරුවත් නෙමෙයි ධෛර්ය කියලා. ඇක්සිඩන්ට් එක සිද්ධ වෙච්ච තැන
ධෛරගේ චේන එක තිබුණ කියලා කිවේ චේනේ අතර අහනුව ධෛරගෙන්. නමුත් මොනාද හිතාගෙන හිටිය මං කවදවත් දැනගන්න එකක් නෑ කියලාද මගේ ඇක්සිඩන්ට් එක කරේ තමන් කියලා. ධෛරිය පොදම වෙලාවක අහනෝ මොකද අතරවා කියනවා ගෙදර අනෙක් කට්ටිය නම් හොඳටම ෂොක් වෙනවා. එම්ල මේ වෙලාවදෙත් ධෛරිය වෙනුවෙන් පෙනී ඉන්නවා, ධෛරිය වෙනුවෙන් කතා කරනවා බල මේ ළඟට මොකද වෙන්නේ කියලා.